සේකම අපි තුල සප්තපොච්චංග ධර්මයන් වැඩෙනවා කියලා අහලා තියෙනවා. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ඒ වැඩෙන සප්තපොච්චංග ධර්මයන් අපි හඳුනාගන්නේ කොහොමද? මේ හඳුනාගත්තු ධර්මය කුසලයක් වේවා අකුසලයක් වේවා ඒක අනිත්‍යතාවය දකින්නේ කොහොමද? මෙහෙමයි මාත්‍ය අපි ජීවත් වෙන සෑම මොහොතකම අපි තුල සප්තපොච්චංග වැඩෙන්නේ නැහැ. සප්තපොච්චංගය කියන්නේ ධර්මයට අදාළ ධර්මයක්. පංච නීවරණ කියන්නේ අධර්මයට අදාළ ධර්මයන්. පංච නීවරණ කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. යම් පුද්ගලයෙක් තුල පංච නීවරණ සකස් වෙනවා නම් ඒ තාක්කල් එයා තුල සප්තපොච්චංග වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේ මොහොතේ මහත්යා පින්වතුල්ලා තුල මේ මොකද්ද වෙන්නේ? සප්තපොච්චංග. එතකොට සප්තපොච්චංග කියන්නේ කුමක්ද? සති සම්පොච්ච, සති, ධම්ම විජය, වීර, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට දැන් මේ මොහොතේ මහත්යෝ මහත්යාලා තුල සප්තබොජ්ජංග ධර්මයන් වැඩිලයි තියෙන්නේ. මහත්යා මේ මොහොතේ ඉන්නේ ප්‍රීති සම්බොජ්ජංගයේ තුල පස්සද්දි. මේ මොහොතේ මහත්යා ලබන්නා වූ මේ ධර්මයේ සැනසෙල්ල කියන්නේ මොකද්ද? පස්සද්දි සම්බොජ්ජංගය. ප්‍රීති සම්බොජ්ජංගය. එතකොට එනම් පස්සද්දි සම්බොජ්ජංගයේ ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩුනේ කුමක් නිසාද? වීරය සම්බොජ්ජංගයේ වැඩුන නිසා. ඔබට වීරයක් තිබ්බේ නැත්නම් උදේ පාන්දර දෙකට නැගිටලා තුනට නැගිටලා පහට නැගිටලා දාන ටික හදාගෙන මෙතට එන්න මෙතෙන්ට එන්න කවදාකවත් ඔය ප්‍රීති සම්පොච්චංගේ වැඩෙයිද? වැඩෙන්නේ නැහැ. පස්සදි සම්පොච්චංගේ වැඩෙයිද? නැහැ. මෙතෙන්ට ආවා හෝ වෙන පින්කමක් කරන්න ගියා හෝ ඈ මෙතෙන්ටම එම නෙමෙයි ඈ. එතකොට දැන් වීර සම්පොච්චංගේ වැඩුණු නිසා අන්න ප්‍රීති සම්පොච්චංගේ අන්න මේ පස්සදි සම්පොච්චංගේ. එතකොට වීර සම්පොච්චංගේ වැඩුණේ කුමක් නිසාද? ධම්ම විචය පොච්චංගේ නිසා. ඔබලා ධර්මයට අදාළව ඒ කියන්නේ කුසලයට අකුසලයට අදාළව පිනට පවට අදාළව සීලයට දුස්සීලභාවයට අදාළව ලෝකය දැකලා නිරතුරුවම කුසලය පින සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ කියන ධර්මානුකූලව සිටුවිල්ල නිසා ඔබලා මෙතෙන්ට ධම්මවිජය බොජ්ජංගේ වැඩෙනවා. එතකොට ධම්මවිජය බොජ්ජංගේ ඔබ තුල වැඩෙන කුමක් නිසාද? සති සම්බොජ්ජංගේ නිසා. සති සම්බොජ්ජංගය කියන්නේ මොකද්ද? ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව හිතන්න දක්ෂ නිසා. තේරෙනවද? එතකොට සති සම්බොජ්ජංගයේ විතුලින් ධම්මවිජය බොජ්ජංගය වැඩෙනවා. ධම්මවිජය බොජ්ජංගය නිසා ඔබලා තුල වීර සම්බොජ්ජංගය වැඩෙනවා. වීර සම්බොජ්ජංගය නිසා ඔබලා තුල දැන් තියෙන ප්‍රීති සම්බොජ්ජංගය වැඩෙනවා. ප්‍රීති සම්බොජ්ජංගය තුලින් දැන් මේ තියෙනා වූ පස්සදි සම්බොජ්ජංගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පස්සද්දි සම්බොජ්ජංගයේ ප්‍රීති සම්බොජ්ජංගයේ උපයෝගී කරගෙන සමාධි සම්බොජ්ජංගය ඇති කර ගන්න කියන. තේරෙනවද? ඒ සමාධි සම්බොජ්ජංගය ඇති කරගෙන ඒ තුලින් උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සම්බොජ්ජංගය ඇති කර ගන්න කියන. එහෙම ඇති කර ගත්තොත් ඔබ මේ මොහොතේම සප්තබොජ්ජංගයන් පරිපූර්ණ කරගෙන ජීවත් වෙනවා. නමුත් මේ සප්තබොජ්ජංගයන් අපිට උපකාර කරන්නේ මහත්යෝ භවයේ සුගතිගාමී උපතකට පමණයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සප්තබොජ්ජංගයන් අපිට උපකාරී කරන්නේ භවයේ සුගතිගාමී උපතකට. ඒ වගේම අපිට විදර්ශනා වුදසා යොමු කරගැනීමේ මාර්ගය හැටියටයි සප්තබොජ්ජංග අපි තුල වැඩෙන්නේ. අපි සප්තබොජ්ජංග ධර්මයන් වඩාගෙන අපි සප්තබොජ්ජංග ධර්මේනුත් මහත්යෝ සතර සතිපට්ඨාණයෙන් දකින්න දක්ෂ වෙන්නේ. තේරෙනාද? සතර සතිපට්ඨාණයෙන් දකින්න දක්ෂ වෙනවා කියන්නේ මහත්යා මේ මොහොතේ ඉන්නේ ප්‍රීති සම්බොජ්ජංගයේ තුල නම් මහත්යෝ ප්‍රීති සම්බොජ්ජංගයේ මහත්යා කොහොමද සතර සතිපට්ඨාණයෙන් දකින්නේ? මේ ප්‍රීති සම්බොජ්ජංගයේ සකස් වුනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. රූපය ඇසුරු කරගෙනයි මේ සියලු බොජ්ජංග වැඩෙන්නේ. එහෙනම් මේ ප්‍රීති සම්බොජ්ජංගයේ ඇති වුනේ රූපය ඇසුරු කරගෙන නම් ඒ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න දැස් දෙක පියාගෙන මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකිනවා. සතර මහා ධාතුවක් හැටියට දකිනවා. එහෙම නැත්නම් මරණානුස්සතියක් හැටියට දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ සප්තබොජ්ජංගයන් තුල ඉන්න මොහොතේ ප්‍රීතිය පස්සද්ධිය තුල ඉන්න මොහොතේ ඔබ තුල වැඩෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේද දැන් ඔබ මේ මොහොතේ ලබන්නා වූ සැප වේදනාව ඔබ මොහොතක්වත් අනිත්‍යයි කියලා දැක්කද? ඒ සැප වේදනාව අනිත්‍යයි කියලා දකින වෙලාවේ අන්න වේදනානුපස්සනාව වැඩුණා. දැන් එතකොට මේ දැන් කායානුපස්සනාව අපි මතුකලේ කොතනින්ද? සප්තබොජ්ජංග තුලින්. සප්තබොජ්ජංග වැඩෙන රූපය තුලින් අන්න කායානුපස්සනාව මතුකලා. සප්තබොජ්ජංග වැඩෙන රූපය තුලින් අන්න වේදනානුපස්සනාව මතු කරනවා.
එනම් මේ සප්ත බොජ්ජංග වැඩෙන්නේ සිතුවිලි ඇසුරු කරගෙනමයි මේ සකස් වුණා වූ මෙච්චර මොහොතක් මොහතක මේ සකස් වුණා වූ එකම සිතුවිල්ලක් නිට්ටය වුණාද අනිත්ය වුණාද එනම් ඒ අනිත්‍යභාවය මොහොතක් දකිද්දී ඔබ මෙතෙන්ට ආපු වෙලාවේ මේ පාත්‍රයට බත් ඇඳා බෙදපු වෙලාවේ ඉඳන් මේ මොහොත දක්වා සකස් වුණා වූ සෑම සිතක්ම නිට්ටය වුණාද අනිත්‍ය වුණාද අන්න චිත්තානුපස්සනාව දකින්න අන්න සප්ත බොජ්ජංග තුලින් චිත්තානුපස්සනාව මතු කළා ඊළඟට යා දකිනවා මේ සප්ත බොජ්ජංගයන් වැඩෙන මොහොතේ මාතුල වැඩෙන්නා වූ සෑම ධර්මතාවයක්ම සප්ත බොජ්ජංග ධර්මතාවයන්ම සෑම ධර්මතාවයක්ම නිට්ටයද අනිත්‍යද දැන් මෙතනින් ඔබ බහැරට ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා බල්ලෙක් පුරාගෙන ආවොත් ওই සප්ත බොජ්ජංග තියෙනවද එහෙනම් මේ සප්ත බොජ්ජංග නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ ධම්මානුපස්සනාව තුල එනම් මාත්‍යෝ අපි සප්ත බොජ්ජංග මේ නිවන් මාර්ගයට අවශ්‍ය තීරණාත්මක ධර්මතාවයක් සප්ත බොජ්ජංග ධර්මයන් 37 බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ ධර්මතාවයක් 37 බෝධිපාක්ෂික අදාළ ධර්මතාවයක් කියන්නේ නිවනට පක්ෂ වෙන්නා වූ ධර්මතාවයක් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ 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 සප්ත බොජ්ජංග ධර්මයන් අපි තුල වැඩෙන්න ඕනේ ඒ වැඩෙන සප්ත බොජ්ජංග ධර්මේනුත් මහත්වේ අපි විදර්ශනා නුවණින් දැක්කතනයි අපි කවදාහරි චතුරාර්ය සත්‍ය දැකීම අවබෝධය කරා යන්නේ එහෙම නැතුව අපි ලබන්නා වූ සමාධිය අපි නිත්‍ය වශයෙන් අරගෙන සමාධියට ඇලිලා සමාධිය මගේ කරගෙන අපි ලබන්නා වූ උපේක්ඛාව මගේ කරගෙන අපි ලබන්නා වූ මේ ප්‍රීතිය මගේ කරගෙන